අයිබෝවන් නැවතත් අපි සතිපතා පලාපල ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. ජනවාරි 15 සිට ජනවාරි 22 දක්වා පලාපල සතියක් සඳහා පලාපල ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව අලුත් අවුරුද්ද 2020 අපේ සතිපතා පලාපල කතනය මේසලක්මය. ලක්නාධිපති කුජ අටවැන්නේ චන්ද්‍රය 6-7-8 යන රාශිවලත් ගුරු ශනි කේතු 9 වැන්නේ ත්‍රයිබුධ 10 වැන්නේ සිකුරු 11 යන්නේ රාහු 3 වැන්නේ ගෝචර ගමනේ යෙදෙන මෙම සතිය තුල ගුරු මහා දසා රවි මහා දසා සිකුරු මහා දසා රාහු මහා දසා සහ ඒ ග්‍රහයන්ගේ අතුරු දසා ගත කරන අයට පමණක් බොහෝ සුභඵල අත්න සතියක් බව පෙන්වා දෙන එවැනි අයට ලොතරැයි වාසනා පෙන්නුම් කරනවා. වන්දනා ගමන් වගේ දේවල්, විදේශ ගමන් මේ වගේ දේවල් මෙම සතිය තුළ අත්වන බව පෙන්වා දෙන. උෂම ලග්න ලග්නාධිපති සිකුරු 10 වැන්නේ ගෝචර ගමනේ යෙදෙන අතර චන්ද්‍රයා 5-6-7 යන රාශිවල කුජ 7 වැන්නේ ගුරු ශනි 8 වැන්නේ රයිබුධ කේතු 9 වැන්නේ රාහු 2 වැන්නේ ගමන් කරන මෙම සතිය විශේෂයෙන් උෂම ලග්න හිමියන්ට කිසිසේත්ම සුභඵල දෙන සතියක් නොවන බව තමයි පෙන්නුම් කරන්නේ. බොහෝ ආර්ථික අපහසුතාවයන්, කරදර, රැකියාවේ දුෂ්කරතා, අවහිරතා, පදිංචියේ වෙනස්කම්, මේ වගේ නරක දේවල් රාශියක් තමයි පෙන්නුම් කරන්නේ මේ සතිය තුළ උෂම ලග්න හිමියන්ට. මිතුන ලග්නේ ලග්නාධිපති බුධ රවි සමග 8 වැන්නේ සිකුරු 9 වැන්නේ රාහු ලග්නේ චන්ද්‍රය 6-4-5 යන රාශිවල ගෝචර ගමනේ දෙනවා. කුජ 6 වැන්නේ ගුරු ශනි කේතු 7 වැන්නේ ගෝචර ගමනේ දෙන මෙම සතිය කුජ මහා දසා අතුරු දසා ලබා ඇති අයට පමණක් සුභඵල අත්න සතියක්. ඒ වගේම මංගලයෝග උදා වෙන මිතුන ලග්නයන්ට, මිතුන ලග්නයන්ට මෙම සතිය තුල. කටක ලග්නයේ ලග්නාධිපති චන්ද්‍රයා 3-4-5 යන රාශිවල ගෝචර ගමනේ යෙදෙන අතර කුජ 5 වැන්නේ ගුරු ශනි 6 වැන්නේ කේතු සමග සංයෝග වන අතර රයිබුධ 7 වැන්නේ සිකුරු 8 වැන්නේ රාහු 12 වැන්නේ හදිසි විදේශ ගමන් යෙදෙන්න පුළුවන්. හදිසි ස්ථාන මාරු, රැකියාවේ මාරු වීම පෙන්නුම් කරන සතියක්. විශේෂයෙන් ගුරු මහා දසා ගත කරන අයට පමණක් සහ සිකුරු මහා දසා අතුරු දසා ගත කරන අයට පමණක් සුභඵල අත්න සතියක් බව පෙන්වා දෙනවා. සිංහ ලග්නයේ ලග්නාධිපති රවි බුධ සමග 6 වැන්නේ ගෝචර ගමනේ දෙනවා. සිකුරු 7 වැන්නේ රාහු 11 වැන්නේ චන්ද්‍රයා 2-3-4 වෙන රාශිවල ගෝචර ගමනේ දෙනවා. කුජ 4 වැන්නේ ශනි ගුරු කේතු 5 වැන්නේ මෙම ගෝචර ගමනේදී රවි මහා දසා ගත කරන අයට සහ රාහු මහා දසා අතුරු දසා ගත කරන අයට පමණක් බොහෝ සුභඵල අත්වන සතියක් බව පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන් හදිසි ධනලාභ, ලොතරැයි වාසනා ඇති කරන සතියක් සිංහ ලග්න හිමියන්ට. කන්‍යා ලග්නේ ලග්නාධිපති බුධ රවි සමග සංයෝග වන අතර 5 වැන්නේ ගුරු ශනි කේතු 4 වැන්නේ කුජ වික්‍රමස්ථානයේ 3 වැන්නේ චන්ද්‍රයා ලග්නේ 2-3 රාශිවල ගෝචර ගමනේ දෙන රාහු 10 වැන්නේ සිකුරු 6 වැන්නේ මෙම සතිය කුජ මහා දසා, බුධ මහා දසා, රාහු මහා දසා ගත කරන අතුරු දසා ගත කරන කන්‍යා ලග්න හිමියන්ටත් බොහෝ සුභඵල අත්වන සතියක් බව පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. තුලා ලග්නය තුලා ලග්නේ ලග්නාධිපති සිකුරු 5 වැන්නේ ගෝචර ගමනේ දෙන අතර රයිබුධ 4 වැන්නේ ගුරු ශනි කේතු 3 වැන්නේ කුජ ධනස්ථානයේ චන්ද්‍රය 12-1-2 රාශිවල ගෝචර ගමනේ දෙන අතර රාහු 9 වැන්නේ ගෝචර ගමනේ දෙන මෙම සතිය විශේෂයෙන් සෙනසුරු මහා දසා ගත කරන අයට සහ සිකුරු මහා දසා අතුරු දසා ගත කරන අයට බොහෝ
වාසී රැසක් අත්පත් කරගෙන ආර්ථික වාසී රැසක් ඇති වෙනවා. ආදිසි ධනලාභ, උමිස් මුදල්, මැණික් ගරණයට නම් මුල්මිල අධික මැණික් හම් වෙන්න පුළුවන් සතියක් කියලා පෙන්වා දෙන එවැනි තුලා ලග්න හිමියන්ට වචනේ බලය පෙන්වන්න පුළුවන්කම තියෙනවා තමන්ගේ. ඒ වගේම විදේශ ගමන් නිදෙන සතියක් කියලා පෙන්වා දෙනවා. මුච්චික ලග්නේ ලග්නාධිපති කුජ ග්‍රහය ලග්නේ ගමන් කරන අතර උච්චක පංචමහරාජ්‍යෝගයේ දෙනවා. එම නිසා චන්ද්‍රය 11 12 ලක්ෂණේ ගෝචර ගමනේ යෙදෙන අතර ගුරු ශනි කේතු ධනස්ථානයේ රයිබුදු වික්‍රම ස්ථානයේ චිතුරු හතර වෙන්නේ රාහු වට වෙන්නේ ගෝචර ගමනේ දෙන උච්චක ලක්ෂණ හිමියන්ට ගුරු මහා දසා, රවි මහා දසා, සිකුරු මහා දසා ලබා කියලා නම් අතුරු දසා බොහෝ සුභ ඵලත් කියලා විශේෂයෙන් හදිසි දනලා ගොඩතරයි වාසනාව හිමි වන සතිය සතුරම් පරාජය වෙන සතියක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. ධනු ලක්ෂණේ ලක්ෂණාධිපති ගුරු ලක්ෂණේ මූර්තිය දෝෂ භංග කරමින් සක්ෂේස්ස වෙලා මූල ත්‍රිකෝණ වෙලා ගුරු වංශ පංච මහා රාජෝගේ උදා කරන අතර හවිබුද ධනස්ථානයේ සිකුරු වික්‍රමස්ථානයේ රාහු හත්යන්නේ කුජ දොළොස්වැන්නේ චන්ද්‍රය 10 11 12 රාශිවල ගෝචර ගමනේ දෙන මෙම සතිය සිකුරු මහා දසා ගත කරන අයට පමණක් බොහෝ සුභ ඵල අත්වන සතියක් බව පෙන්වා දෙනවා. මකර ලක්ෂණේ ලක්ෂණාධිපති සෙනසුරු ගුරු සමග දොළොස්වැන්නේ කේතු සමග සංයෝග වන අතර රයිබුදු ලක්ෂණේ සිකුරු ධනස්ථානයේ රාහු 6 වැන්නේ චන්ද්‍රය 9 10 11 රාශිවල කුජායස්ථානයේ ගුරු ශනි කේතු කොළස්වැන්නේ ගමන් කරන මෙම සතිය විශේෂයෙන් පුජ මහා දසා, සිකුරු මහා දසා, රාහු මහා දසා ගත කරන මකර ලග්න හිමියන්ට සුභ ඵලත් වන සතියක් බව පෙන්වා දෙන්න පුළුවන්. එවැනි අයට නිරාශයෙන් ධනය ලැබෙන සතියක්. ඒක නිසා ලොතරැයි වාසනා උරගා බලන්න හොඳ දවසක් සතියක් කියලා පෙන්වා දෙන්න පුළුවන්කම තියෙන කුම්භ ලග්නේ ලග්නාධිපති සෙනසුරු අයස්ථානයේ ගුරු කේතු සමග සංයෝග වන අතර රයිබුද දොළොස්වැන්නේ සිකුරු ලක්ෂණේ රාහු පස්වැන්නේ චන්ද්‍රය 8 9 10 කුජ දසවැන්නේ ගෝචර ගමනේ දෙන මෙම සතිය සෑම අතිම කුම්භ ලක්ෂණියන්ට සුවදායි සතියක්. විශේෂයෙන් අදිසි ධනලාභ, ඉඩම් කඩම් දීපල, පියුරුමෙන් ලැබෙන දීපල ලැබෙන සතියක් බව පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. මීන ලක්ෂණේ ලක්ෂණාධිපති ගුරු දසවැන්නේ ශනි කේතු සමග සංයෝග වෙන රයිබුද 11වැන්නේ සිකුරු 12වැන්නේ රාහු හතර වෙන්නේ චන්ද්‍රය 7 8 9 රාශිවල ගෝචර ගමනේ දෙනවා. කුජ පුණ්‍ය ස්ථානයේ ගමන් කරන මෙම සතිය රවි මහා දසා ගත කරන සිකුරු මහා දසා ගත කරන අයට සුභ ඵලත්වන සතියක් බව පෙන්වා දෙනතරුවන්.